අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉද මේ ගෙදර ප්‍රථම නවදාහනේ උදෑසන පුවත් සිරස්තල වෙත රට සංවර්ධනය කිරීමේ සැලසුම මේ වන විටත් සකස් කර අවසන් අගමැති කියයි සමුද්දලාභීන්ට දුන් සහනාධාරයත් රජය අරගෙන සජිත් ගෙන් චෝදනා දේශපාලන ජාතිවාදය නතර කළ හැක්කේ ජාතිවාදී නොවන දේශපාලඥයින්ට පමණයි අනුරකියයි දේශපුවතටයි මුලින්ම අවධානය රට සංවර්ධනය කිරීම සඳහා මෙවන විටත් සැලසුම් සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පදනම් ආයතනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කොළඹ දී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සැලැස්මක් අඩුව මේ රට දියුණු කරන්න. අතනින් මෙතනින් දියුණු කරන්න නෙවෙයි. අපි විදුලිය 100%ක් ලබා දීලා දෙනවා මේ රටට. ඒ වගේ අපිට ඕන ඊළඟට ජලය 100%ක් ජලය මේ රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. අද කොළඹ නගරයේ නිවාස ප්‍රශ්න කොළඹ නගරයේ පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීම අපි කළ යුතු දිනයි කියලායි විශ්වාසයි. වත්මන් රජයේ විසින් සමෘද්ධිලාභීන්ගේ සහන කප්පාදු කරමින් එම සහනාධාර නැවත අය කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. වර්තමාන රජය මේ මොහොත වන විට සමෘද්ධිලාභී 16 ලක්ෂයකගේ සමෘද්ධි සහනාධාර සමෘද්ධි වරප්‍රසාද කප්පාදුවකට ලක් කරන මොහොත. තවමත් ජූනි මාසයේ සමෘද්ධි සහනාධාරය ලබා දෙන්නට මේ වර්තමාන රජය අපොහොසත් වෙලා තිබේ. අපිට ආරංචි වෙලා තිබෙනවා මැයි මාසයේ දුන්නු සහනාධාරය වෙනත් ක්‍රමයකින් සමෘද්ධි බැංකු හරහා ආපහු අය කරගන්නට හදනවා. ඒව ආපහු ගන්නට බෑ. ඒක නීති විරෝධී. අප්‍රේල් මාසේ මැයි මාසෙත් 5000ව දෙකක් දීලා තිනවා සමෘද්ධිලාභීන්. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා දුන්නු 5000 දෙකෙන් 1500 දැන් ආපහු අය කරගන්නට යනවා. මේවා තිත්ත ඇත්ත. මං අහන්න කැමති ලැජ්ජ නැද්ද මේ ආණ්ඩුවට මේ වගේ සමෘද්ධිලාභීන්ට හානි කරන්න. කොරෝනාවට හැංගිලා සමෘද්ධිලාභීන්ගේ වරප්‍රසාද ටික කපන ආණ්ඩුවක් महजन सौख्य परीक्षक वरुण तम ऐतिहासिक लबाकेट समग जन बल वेगे सहाय दम पक्षेक्षक अजित पिपेरा महता पवसनवा जन बल वेग पक्ष मूल स्थानी महजन सौख्य परीक्षक वरुण ඒ අවශ්‍ය කරන බලතල කිසිවක් ලබා දීලා නැහැ. කොතරම් නීති හැදුවත් වැඩක් නැහැ. නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාධාරණයි. එතකොට මේ සටනට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේ අපි රජයට කියනවා මේ අවශ්‍ය සංශෝධන කරලා මේ ගැසට් නිවේදනය නැවත නිකුත් කරන්න. බිඳවැටි ඇති රට යලි ශක්තිමත් කිරීමට එළඹෙන මහ මැතිවරණයේදී ජනතා වරම තමන්ට ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. ඒ වැල්ලවායි ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ මැතිවරණයේදී පොහොට්ටුවට අභියෝගයක් කළා ආණ්ඩු බලය අපිට ගන්න අපිට වරමක් දෙන්න කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි කියලා මම කියන්න කැමතියි. වර්ම දෙන්න අපි මේ ප්‍රශ්න විසඳන්නම්. අපි මේ අභියෝගය ජය ගන්නවා කියලා ඊළඟ අවුරුදු දෙක තුනේදී. සමහරු විපක්ෂයට එන්න බලනවා. විපක්ෂ නායකකමට අර ගන්නවා. ඒක විසඳුමක්ද? සමහරු බලෙන් අපේ පක්ෂ ගොඩනැගිල්ලට පින්ද හදනවා. ඒක විසඳුමක්ද? ඇත්ත වශයෙන්ම ඉතින් මේ ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙනකොට මිනිස්සු අපේ ගෙවල් වලට පණි. දැන් මේ අය සිරිකොතට ආවොත් ඉතින් පොලිසියට මම ඒක බාර දෙනවා. ඒ කියන්නේ විභාග කළා බල්ලා වැරදි නම් නඩු දාන්න කියලා. පක්ෂය ඇතුලේ කවුරු හරි සාමාජිකල කෑ ගහන එක නෙමෙයි මේක හැමදාම වගේ සිදු වෙනවා. ඒක නෙමෙයි මේ පිටින් ඇවිල්ලා අපේ මේ තියෙන ලයිට් බ්ලාස් ගලෝගෙන අපේ දොර අගුළු ගලෝගෙන පුටු සෙට් එහෙම අයින් කරනවන්න මොනවා කරන්නද පොලිසියට කියන්නේ වෙන්නේ පොහොට්ටුවෙන් ගෙන ඔන්න මං කුඩු කාරය අල්ලගත්තා කියලා මෙතනින් කියන්නේ පොල් අපි ඇවිල්ලා ගහලා මේ ඔක්කොම අයින් කරලා ගෙනියනවා කියලා ඉතින් දැන් කොහොමවත් පක්ෂ දෙකේම ඉන්න බෑ තමන් එක්සත් ජාතික පක්ෂේ නම් මේ පක්ෂේ ඉන්න තමන් එක්සත් ජාතික පක්ෂේ නෙවෙයි නම් එන වෙන පක්ෂයකට යන්න
රටතුල පවතින්නේ දේශපාලන ජාතිවාදයේ බවත් එය පරාජය කළ හැක්කේ ජාතිවාදී නොවන දේශපාලනයකින් බවත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති වැඩසටහනකට එක් වෙමින් අද අපේ රටේ තිබෙන මොකක්ද දේශපාලන ජාතිවාදය. එහෙනම් මේ පරාජය පත් කළ හැක්කේ කෙසේද? මේ පරාජය පත් කළ හැකි වන්නේ යාළුයි අපි යාළුයි කියලා වේදිකාවට නැගීමෙන් නොවේ. දේශපාලන ජාතිවාදයක් නම් අපි ඉදිරිපිට තිබෙන්නේ. එය පරාජයට පත් කළ හැකි වන්නේ ජාතිවාදී නොවන දේශපාලනකින් පමණක්මයි. ඒ නිසා මොන තත්ත්වයකටද ජාතිවාදයේ කවර ජන කොට්ටාසයක් ඇතුළ ජනප්‍රිය දේශපාලන වුණාට ඒක නිවැරදි දේශපාලන නෙවෙයි. ඒක අපේ රටේ විනාශය කරාගෙන යන දේශපාලන. කුමන අසිරු තත්ත්වයකටද හරි මේ රටේ ශක්තිමත් කළ යුතු වන්නේ ජාතිවාදයට එරෙහි ජාතික සමගිය සඳහා වූ දේශපාලනය අපි ශක්තිමත් කළ යුතු තිබෙනවා. හැබැයි තාමත් ඕනෑම මැතිවරණයකට ඕනෑම සිදුවීමකට ජාතිවාදී අර්ථකථනය කරා ඒ සිදුවීම යටපත් කරන්න පුළුවන්. කුරුණෑගල පෞරාණික උරුමය විනාශ කරනකොට ඒ තමයි ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ යටපත් කිරීම සඳහා උත්සාහ කරනවා රජ්ජුරුව බැඳ හිටියේ මුස්ලිම් කාන්තාවක් නේ කියලා. ඒ කියන්නේ මොකක්ද? පාලක හැම වෙලාවම උත්සාහ කරනවා. පැන නැගින හැම ප්‍රශ්නයක්ම පැන නැගින සෑම සිදුවීමක්ම ඔවුන් ජාතිවාදී කියන තිරයෙන් වසා දැමීම සඳහා ප්‍රයත්නයක් දරනවා. ඒ නිසා තාමත් මේ ශේෂ්ත්‍රීදී සතුරා බලවත්. ඒ නිසා මා හිතනවා අපි හැමදෙනාම එක්සත්ව එක්සිට්ව එක තැනක ඉඳගෙන මේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය සඳහා වූ දේශපාලනය සමාජගත කරන්න උත්සාහ කරනවා නම් සහතික වශයෙන් ජයග්‍රහණය කරන්නේ ඇත්ත මිසක්කා බොරුව නෙමෙයි. රාජ්‍ය සියලු පාසල් වල 11 12 සහ 13 ශ්‍රේණි වල සිසුන් සඳහා ලබන 27 වන දින සිට අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ජූලි මාස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 12 සහ 13 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුවූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර ඒ අනුව 11 12 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 තෙක් පාසල් පැවැත්වෙනවා. සිසු ශ්‍රේණි සඳහා අගෝස්තු මාස 10වනදා සිට පාසල් ආරම්භ කරන අතර සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල පවත්වාගෙන යා යුතු බවද සියලු පාසල් බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙනවා. 2020 මහ මැතිවරණයට අදාළ පාසල් සූදානම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මාස 28 29 30 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුල පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන් වෙත වැඩිදුරටත් දන්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්නවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.